එක්දහස් නවසිය අනු අට වසර අවසන් වන විට යුද හමුදාව කිලිනොච්චියේ සිට පරන්තන් දක්වා පසුබස්සවන්නට හැකිවුවද වර්ෂ 1999 තුළ යුද හමුදාව වන්නියේ සිදු කළ කිසිදු ක්‍රියාන්විතයකට LTTE සැලකිය යුතු තරමේ ප්‍රතිරෝධයක් නොදැක්වීම තුළ ජයසිකුරු ක්‍රියාන්විතයට මුහුණ දීම නිසා LTTE සටන් හැකියාවද පිරිහීමකට ලක්ව ඇති යන උපකල්පනෙන් දේශපාලන බලාධිකාරිය මෝහනේව සිටි බව සැඟවිය නොහැකි කාරණයක් එසේ වුවත් එම වසරේ දෙවන භාගයේ ආරම්භ වීමත් සමගින් වන්නිය පමණක් නොව නැගෙනහිර පළාතද ඇතුළු සමස්ත හමුදා පාලන ප්‍රදේශම ආවරණය වන පරිදි කුඩා ප්‍රහාර මාලාවක් LTTE එල්ල කරන්නට කටයුතු කළේ හමුදාවේ මානසික ඒකාග්‍රතාවයට දරුණු ලෙස හානි කරමින් මේ අතර තමන්ගේ මතයට එකඟ නොවන ඕනෑම පුද්ගලයෙකු සමීකරණයෙන් ඉවත් කරන්නට ප්‍රභාකරන් කිසි විටකත් පසුබට නොවන බව තහවුරු කරමින් කෘතහස්ත දෙමළ දේශපාලනඥයෙකු මෙන්ම නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු වූද නීලන් තිරුටෙල්ව මහතා ඝාතනය කරන්නට LTTE කටයුතු කළා. මෙවන් පසුබිමක වුවත් නාවික හමුදාව සිය ප්‍රහාරක සහ ප්‍රවාහන යන දෙයන්ශය ශක්තිමත් කරගන්නට කටයුතු කරමින් සිටියේ ළඟ එන තර්ජනය ඉව වැටි සිටි ආකාරයක් හඟවමින් නාවික හමුදාව මුහුදු කොටි තර්ජනයට සාර්ථක ලෙස මුහුණ දෙමින් සිටින අතර වන්නි සටන් භූමිය ඇතුළු සමස්ත දිවයින බීතීන් සලිත කළ වකවානුවක ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ ඊළාම් යුද්ධය ආරම්භ වූ දා පටන් සෑම වසරකම ජූලි මාසය තුල මොනෑම් හෝ ආකාරයක මහා විනාශයක් සිදු කොට කළු ජූලියස් මරණය කිරීම LTTE නොකඩවාම කරගෙන ආ පුරුද්දක්. කෙසේ නමුත් ආරක්ෂක යාන්ත්‍රණය මෙන්ම දේශපාලන බලාධිකාරියද විශ්මයට පත් කරවමින් LTTE සාමාන්‍යයෙන් අනුස්මරණය කරන කිසිදු දිනයක් සිය පසමිතුරු පාර්ශවයට දැනෙන අන්දමින් සමරන්නට වර්ෂ 1999 තුල කටයුතු කළේ නැහැ. LTTE මෙම ක්‍රියාදාමය සැබවින්ම යටි අරමුණක් සහිතව චේතනාන්විතව සිදු කළ කටයුත්තක් බව සනාථ කරවමින් බුද්ධ්‍යංශ විසින් ලබා දෙන අනතුරු හැඟවීම් පිළිබඳ ආරක්ෂක යාන්ත්‍රණය තුල තිබූ විශ්වාසය දරුණු කඩාවැටීමකට ලක් වුණා. එමෙන්ම සතුරා සටන් බිමේ උදාසීන භාවයක් පෙන්වුම් කරලීම තුල විශාල භූමි ප්‍රදේශ ඉතා දුර්වල ආරක්ෂාවක් සහිතව අල්ලාගෙන සිටීමේ අවදානම ආරක්ෂක යාන්ත්‍රණයේ කිසිදු අවදානයකට ලක් නොවන්නටද එය හේතුවක් වුණා. සැබවින්ම සංග්‍රාමයක් තුල පසමිතුරු පාර්ශව මෙවන් නොමග යැවීමේ උපක්‍රම භාවිතා කරන නමුත් බුද්ධ්‍යංශ අනතුරු හැඟවීම් පිළිබඳ විශ්වාසය ගොඩනැංවීම සඳහා ආරක්ෂක යාන්ත්‍රණය තුලින්ම පියවර ගත යුතු බව කිව යුතුයි. කෙසේ නමුත් සටන් බිමේ හෝ ඉන් පිටත කිසිදු අන්දමේ ප්‍රහාරයක් සිදු නොවූ නමුත් රජයේ පාලන ප්‍රදේශ සහ කොටි පාලන ප්‍රදේශ අතර ගමනාගමනයට මහජනයා වෙත පනවා තිබූ තහංචි ඉවත් කරන ලෙස LTTE දිගින් දිගටම ඉල්ලීම් ලැබෙමින් තිබුණා. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේද මැදිහත් වීම නිසා රජය සහ ආරක්ෂක අංශ මේ පිළිබඳ සලකා බැලූ අතර එවන් අවසරයක් ලබා දීමට නම් යුද හමුදා පාලන ප්‍රදේශයත් කොටි පාලන ප්‍රදේශයත් අතර කිලෝමීටර් 5ක පමණ කිසිදු හමුදාමය කටයුත්තක් සිදු නොවන ප්‍රදේශයක් එනම් නෝමෑන්ස් ලෑන්ඩ් එකක් ස්ථාපිත කළ යුතු බවට කොන්දේසියක් රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වුණා. සිවිලියන් සේෆ්ටි සෝන් යනුවෙන් නම් කළ එහි අරමුණ වූයේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. බලාපොරොත්තු වූ පරිදිම කොටි ත්‍රස්තවාදීන් එම කොන්දේසියට එකඟ නොවූ අතර එම ඉල්ලීම සිදු කිරීමේ පරමාර්ථය සිවිල් වැසියන්ගේ සංචරණ හරහා පහසුවෙන් හමුදා පාලන ප්‍රදේශ තුළට රිංගා ගැනීම බව පැහැදිලි වුණා. යුද භූමියේ පැවති නිහඬතාවය සාගරයටද 100 බලපා ඇති ආකාරයක් දිස්වූ නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රහාරක ශක්තිය ඉලනංවා ගැනීම සඳහා කාලයක් මුළුල්ලේ සිදු කළ අනවරත ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් සුරනිමල සහ නන්දිමිත්‍ර යන වේග ප්‍රහාරක නෞකා ද්විත්වය සහ A542 A543 යන ප්‍රවාහන යාත්‍රා නාවික හමුදා සේවයට එක් කරගන්නට කටයුතු යෙදුණා. මේ සියලුම යාත්‍රා රුසියාවේ නිෂ්පාදනය කරන ලද ඒවාවන අතර සුරනිමල සහ නන්දිමිත්‍ර යන නෞකා ද්විත්වයේහිම මිසයිල ප්‍රහාරක අවිස්සතු වීම ශ්‍රී ලංකා නාවික හමුදාවත් කරගත් ජව සම්පන්න ප්‍රහාරක හැකියාවක් වශයෙන් හැඳින්විය යුතුයි. මෙම වකවානුවේ නාවික හමුදාව සහ මුහුදු කොටින් අතර සැලකිලිමත් තරමේ ගැටුම් ඇති වූ අවස්ථාවන් ලෙස අගෝස්තු 3 වනදා කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය බලා යාත්‍රා කරමින් තිබූ හංසයා ප්‍රවාහන යාත්‍රාවට එල්ල වූ ප්‍රහාරයත් සැප්තැම්බර් 1 වනදා ඩෝරා යාත්‍රා දෙකක් මගින් කොටි යාත්‍රා සමූහයක් හඹා ගොස් පහර දීමත් හඳුනාගත හැකි. හංසයා යාත්‍රාවට එල්ල වූ ප්‍රහාරයේදී එයට ආරක්ෂාව සපයමින් ගමන් කළ ඩෝරා යාත්‍රා 5ක් මගින් ත්‍රස්තවාදීන්ට දරුණු හානි පමුණුවන්නට හැකි වූ අතර
පසුව සඳහන් කළ ගැටුමේදී ලුතිනන් KSP බානකොට විසින් අනුදුන් P491 දරන ඩෝරා යාත්‍රාව ත්‍රස්තයින්ට හොඳ හැටි බැට දෙන්නට සමත් වුණා. සැලකිය යුතු කාලයක් වන්නේ පැවති නිහඬතාව බිඳලමින් වර්ෂ 1999 ජූලි මාස මුල් සතියේ පරන්ත නාරක්ෂක වළල්ලට මෝටාර් ප්‍රහාරයක් එල්ල කරන්නට කොටි ත්‍රස්තයින් කටයුතු කළා. උදෑසන හිරු එළිය වැටීමෙන්ද පසුව එල්ල වූ එම ප්‍රහාරය හේතුවෙන් සෙබළුන් දෙදෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් සෙබළුන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා. තීලම් යුද්ධයේ තුල ආරක්ෂක හමුදාවන්ට මෙන්ම සිවිල් ජන සමාජයටද එකලෙස බිහිතිය කැඳවූ 1999 වසරේ ජූලි මාසයේ තුල සිදු වූ බරපතලම සිදුවීම වූයේ ජූලි 29 වනදා කොළඹදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීලන් කිරුචෙල්ව මහතා ඝාතනය කිරීමයි. ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රවීණයෙකු වූ එතුමා එදින උදෑසන සිය නිවසේ සිට කිංසිපාරේ පිහිටි කාර්යාලය වෙත මෝටරියෙන් ගමන් කරමින් සිටින අතරතුර කිංසිපාර සහ රොස්මීට් පෙදෙස ඡේදනය වන මන්සන්තියේදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වුණා. මහාචාර්ය ජී.එල්.පී. රිස් සමගින් එක්ව චන්ද්‍රිකා රජේ විසින් යෝජනා කරන ලද පැකේජ් එලිසින් ප්‍රසිද්ධියට පත් වූ බලය බෙදීමේ යෝජනාවලිය සකස් කිරීම සඳහා ඔහු විසින් සිදු කරන ලද භූමිකාව මගින් එල්.ටී.ටී.ය නොසලකා හරිනු ලැබ තිබීම මෙම ඝාතනයට හේතු වූවා මෙන්ම ඒ බව පැකේජයේ හඳුන්වා දුන් වකවානුවේදීම එල්.ටී.ටී. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් විසින් ඉතාමත් නොරොස්නා සහගත අන්දමින් ප්‍රකාශ කර තිබුණා. මෙම ඝාතනයත් සමගින් මතකයේ අලුත් වූ තවත් දෙමළ දේශපාලන ඝාතනයක් වන්නේ මින් වසර 24 කුත් දෙදිනකට පෙර යාපනයේදී සිදු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයයි. වර්ෂ 1975 ජූලි මාස 27 වනදා පොන්නාලෙහි පිහිටි ක්‍රිෂ්ණන් කෝවිලට ගොඩවදින මොහොතේදීම ක්‍රියාත්මක වූ ප්‍රභාකරන් ඇතුළු එවකට දෙමළ නවකොටි සංවිධානයේ සමාජිකයන් 30 දෙනෙකු සියටටි රිවෝල්වර් වලින් වෙඩි තබා නගරාධිපති දොරේඅප්පා මහතා එම ස්ථානයේදීම ඝාතනය කරනු ලැබුවා. එම සිදුවීමෙහි අති විශේෂ සහ මෙතෙක් කල සමාජයෙන් සැඟවූ කාරණාවක් ඔබ වෙත ගෙලි කරන්නට අප තීරණය කළා. මෙම ඝාතනයේට සති කිහිපයකට ප්‍රථම එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යාපනයේ සංචාරයක් සිදු කළ අතර එම අවස්ථාවේ අත්අඩංගුවේ පසු වූ ත්‍රස්ත සැකකරුවන් 19 දෙනෙකු මුදා හරින ලෙස නගරාධිපතිවරයා ඉල්ලීමක් කළා. ඒ අනුව එම සැකකරුවන් මුදා හරින්නට කටයුතු යෙදූ අතර දොරේඅප්පා ඝාතනයේ ප්‍රධාන කොටස්කාරයෙකු වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ද ඒ අතර සිටියා. එනයින් බලන කල දොරේඅප්පා ඝාතනය ඔහු විසින්ම කැඳවා ගන්නා ලද එකක් බව බැහැර කළ නොහැකි සත්‍යයක්. එමෙන්ම ඊළාම් යුද්ධය අවසානයේ දක්වා දෙමළ දේශපාලකයන් 82 දෙනෙකු මෙආකාරයෙන් එල්.ටී.ටී. දුවක්කුවට බිලි වී තිබෙනවා. එනයින් බලන කල තම අවසන් අරමුණ වූ වෙනම රාජ්‍යකින් මෙහා කිසිවකට එකඟ වන ඕනෑම දමිළ ජාතිකයෙකුට වුවද තම මතය ප්‍රකාශ කරන්නටවත් ඉඩක් ඉතිරි නොකිරීම තුළ විද්‍යාමාන වන්නේ කිසියම් හේකින් එල්.ටී.ටී.ය ඊළම බිහි කළා නම් ඒ තුල යුක්තිය සහ ප්‍රජාතාන්ත්‍රික අයිතියට හිමිවන ස්ථානය කුමක්ද යන්නයි. තිරුචෙල්වම් ඝාතනයත් සමගින් හමුදා පාලන ප්‍රදේශ තුල සිදු වූ ප්‍රහාර මාලාවක් ආරක්ෂක යාන්ත්‍රණයේ තැතිගන්වන්නට සමත් වුණා. බිහිසුණු සිදුවීමක පෙර නිමිත්තක් වශයෙන් සැලකූ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සිදුවීම් කිහිපයක් මෙලෙසින් ගෙනහැර දැක්විය හැකි. ත්‍රස්තවාදීන් අනුගමනය කරමින් සිටි මෙම නවතම යුදෝපක්‍රමය විශේෂඥයින් විසින් සමාන කරනු ලැබුවේ චීනයේ මාඕ සේතුන් විසින් අනුගමනය කරන ලද ගරිල්ලා උපක්‍රමයන්ටයි. එහිදී සිදු කෙරුණේ විශාල ප්‍රදේශයක විහිදුණු හඳුනාගත් කුඩා ඉලක්ක වෙත කෙටි කාලයක් තුළ ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමයි. මෙම උපක්‍රමයට ගොදුරවන පාර්ශවයට තම ආරක්ෂාව සහතික කර ගැනීම සඳහා ඉමහත් පරිශ්‍රමයක් යොදන්නට සිදුවන අතර කාලය ලබා ගැනීම සඳහා එසේත් නැතිනම් සුදුසු කාලයේ එළඹෙනතුරු සතුරු ආරක්ෂක ස්ථාන වෙතම කොටු කර තබන්නට හැකිවීම මෙම උපක්‍රමය අනුගමනය කරන පාර්ශවයට ලැබෙන වාසියයි. එමෙන්ම තම ද්‍රව්‍යමය සහ මානව සම්පත් උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීමේ ඉඩ ඇති මෙම උපක්‍රමය මගින් ලංකාවේ රජයත් ආරක්ෂක යාන්ත්‍රණයත් යුදමය වශයෙන් පමණක් නොව දේශපාලනික සහ ආර්ථික වශයෙන්ද පහතට ඇද දමන්නටත් යුද්ධයේ දීර්ඝ කාලයකට ඇදගෙන යන්නටත් එල්.ටී.ටී.ී. නායකත්වයට හැකි වුණා. මෙම තත්ත්වයේ මත එනයින් මාර්ගයෙන් නැගෙනහිර සහ බටහිර දෙසට තම බලය ව්‍යාප්ත කරන්නට යුද හමුදාවගත් උත්සාහයට එල්.ටී.ටී.ය කිසිදු ආකාරයක ප්‍රතිරෝධයක් නොදැක්වූයේ දීර්ඝකාලීන සැලසුමක් ඇතිව බවට විවිධ පාර්ශ්ව නගන තර්කය බැහැර කරලිය නොහැක්කක් බවට පත්ව තිබෙනවා.
සිදුවන්නට නියමිත මහා විනාශයකට පෙර ඇති গুপ্ত නිහඬියාවේ බිහිසුණුකම ප්‍රදර්ශනය කළ දෙමසක තොරතුරු සමගින් යලි හමු වෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube channel එක subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.